COVID virus අසාධ්‍යනේ වී දිනක් තුල සිදු වූ වැඩිම COVID මරණ අද වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 171ක්. වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලින් දෙදෙනෙක්. වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 35ක්. අවුරුදු 60ට වැඩි පුද්ගලින් 134 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 6434 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට පැතිරෙමින් පවතින ඩෙල්ටා වෛරසයේ තවත් විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී පර්යේෂකයන් මූලික වශයෙන් අනාවරණය කරගෙන තියෙනවා. ලංකාවේ පැතිරෙන ඩෙල්ටා වෛරසයේ විකෘත කිහිපයක් ඇති වෙලා තියෙනවා කියලා විකෘත තුනක් පිළිබඳව මේ වෙනකොට අප දැනුවත් වෙලා තියෙනවා. SA222 V, SA701 S සහ SA1078 S නමින් හඳුන්වන ස්පයික් මියුටේෂන්, එහෙම නැත්නම් ස්පයික් ප්‍රෝටීන ඇතිවීම සඳහා හේතු වෙන ඒ ජානකීයතයන්හි යම්කිසි වෙනසක් අපේ රටේ තියෙන ඩෙල්ටා ප්‍රභේදය තුළ මේ වෙනකොට මූලික වශයෙන් අනාවරණය කරගෙන තියෙනවා. රෝගය පැතිර යාම ඉහළ වීම සඳහා එක හේතුවක් වෙන්නත් ඉඩ තියෙනවා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ එළඹෙන සිකුරාදා වන විට රජයේ රට සම්පූර්ණයෙන්ම වසා තැබීමක් සිදු නොකළහොත් සඳුදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව වෘත්තීය සමිති පවසනවා. මේ වෙලාවේ ගත යුතුම තීරණය විදිහට කියනවා විද්‍යාත්මක රටවැසීමක් කළ යුතුයි කියන. ආණ්ඩුව අඩු ගන්න මේක තේරුම් ගන්න කියලා. PCR ගන්න අමාරු නම් ලංකාවේ හෙද සේවාව රජයේ හෙදිරිදාරුගේ සංගමයේදී අපි බාර ගන්නවා දවසට PCR ලක්ෂයක් අරගෙන දෙන්න. හරි ලේසියෙන් මේක කරලා දෙන්න පුළුවන්. වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණ විද්‍යා සේවාව ඒක බලලා උත්තරේ දෙයි. සෞඛ්‍ය විශේෂඥයෝගේ අදහසට ඔළුව නමන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසට ඔළුව නමන්න. ඔළුව නමලා මේ රටේ ජනතාව බේර ගන්න. මේ සිකුරාදා වෙනකොට ආණ්ඩුව මේක කරන්නේ නැත්තම් ලබන සනුදා වෙනකොට මේ රටේ රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්ති සමිති ඒකාබද්ධව විද්‍යානුකූල රටවැසීම ආරම්භ කරනවා. වහාම අපි ඉල්ලන්නේ රට විද්‍යාත්මක රටවැසීමකට ලක් කරන්න. අපි මෙහෙම කියන්නේ නිකම්ම නෙවෙයි, මේ විද්‍යාත්මක රටවැසීමක් ඇතුලේ සෞඛ්‍ය සේවාව ඇතුලේ කරන්නට තියෙන සියලු කාර්යයන්වල වගකීම, ඒ ශ්‍රමය, ඒ දායකත්වය අපි 100%ක් දරනවා කියන, ඒ මහන්සිය 100%ක් දරනවා කියන පණිවිඩය වගකීම දරන ගම. එනිසා රජයට මේ වෙලාවේ තියෙන්නේ මුණණ්ඩුකම ටිකක් පැත්තකට තියලා මේ කියන්නේ මොකද්ද කියලා අහන්න. දෛනිකව ලෙඩ්ඩු 3500 වාර්තා වෙනවා. හැබැයි තොරතුරු හංගලා කියලා ආණ්ඩුව පිළිගන්න තියෙනවා. දෛනිකව රෝගීන් 30-40 සමහර රෝහල්වල මැරෙනවා. 250-300 මැරෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි ආණ්ඩුවේ සංඛ්‍යාලයකන 150-160 තියන් යනවා. මේ මැරෙන්නේ මිනිස්සුන්ගේ ජීවිත ආපහු ගන්න බෑ. සහරාන් බෝම්බ ගහලා එක මැරුණේ, බෝම්බ 4කට මැරුණේ 300යි. අද එක දවසකට 150 මැරෙනවා. එනිසා පැතිරෙන්න දීලා මැරෙන්න නැරලා ආණ්ඩුව නිස්සබ්ද වෙන්න බෑ. දැන් හොඳටම ඇති. දරුවන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සසල් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා. දරුවන්ගේ කොවිඩ් නියුමෝනියා ඇති වෙන ඉතාම කලාතුරකින් සාමාන්‍යයෙන් 1%ක් 2%ක් අතර ප්‍රමාණයක් තමයි කොවිඩ් 19 රෝගී තත්ත්ව සහිත දරුවන්ට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එම නිසා ඔවුන්ගේ යම්කිසි හුස්ම ගැනීම අපහසුතාවය, යම්කිසි ක්‍රියාකාරකමක් හෝ සිදු කරනවට ඔවුන්ට වෙනදා නැති හුස්ම ගැනීමේ අස්වසන අපහසුතාවක් හෝ ඔබ නිවසේ ශරීරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කිරීමේ උපකරණයක් පල්ස් ඔක්සිමීටර් කියන උපකරණය තිබේ නම් එහි ඒ පාඨාංකය සැචුරේෂන් කියන පාඨාංකය 96ට වඩා අඩු නම් ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම අවශ්‍යයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.